කියලා. කොටලාවර ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කාර්යාලය අලින් පෞද්ගලික ආයතනය ඉදිරියට මේ මේකේ විශ්වවිද්‍යාලයට එකතුනේ. මේ වෙලා ඉන්නේ සමස්ත විශ්වවිද්‍යාල ශ්‍රමණයෙ විශ්වවිද්‍යාල නෝනාගේදී විශ්වවිද්‍යාලයේ දේශාත්මකව ලාංකික ශ්‍රමණ කියලා කියන්නේ. ඒ කියන්නේ අදලා තියෙනවා ඒක නිසා තමයි අද වෙනකොට මේ තරම් දාසයන් ශිෂ්‍යෝ මෙතන ඇවිල්ලා ඉන්නේ. සමාජයේ අනිකුත් පළවේග අනිකුත් පළවේග දිටාගෙන ගියදී අපි දන්නවා රාජවස මහත්යගල මුණුවෙන් බඩ ඒ ඇත්තම සංදර්ශනයේ මුණුවෙන් බඩ ඇත්ත සමාජ දරුවන්ට මොකද කරලා තියෙන්නේ එන්න පේච්චිකද වෙන්නේ මේ මාතරම් මොනවනේ ඒක ත්‍රිගුණම් ගන්න තමයි මේ රාජවස මුණුවෙන් කරන්නේ ඒකට තමයි මේ සරසන්නේ ඒක නිසා මාත්‍ය අපි කියනවා එද දවසේ මේ සතර අද මෙතන ඉනවදින්නේ නැහැ එද දවසේත් අපි මෙතන දෙනවා අපේ ගුප්තයන් අතරින් ඉන්න නෙවෙයි දවසේ රාජකාරි ඉවර කරලා වැඩකට තුර කරලා තමන් කරන ලකිරක් සම්බර කරලා නිවෙස් කරලා එදෙනක මං හරි අපිට හුක්කන් දෙන ආදරණීය අම්මගෙන් තාත්තගෙන් සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි මාතෘදී හිතවතුනි ඒ වගේම ලංකාවේ සතර දික් භාගේ තියෙන විශ්වවිද්‍යාලවල ඉඳලා සහභාගී වෙලා පැමිණිලා අද දවසේ මේ මේජර් පොලිස් ප්‍රහාරයෙන් උත්පස්සේ ධෛර්ය සම්පන්නව මෙතන වාඩිලා ඉන්න මගේ ආදරණීය සහෝදරියන්ගෙන් සහෝදරුන්ගෙන් අවසරයි. එක කාලයක් තිබුණා අධ්‍යාපනයේ ප්‍රශ්නෙට එහෙම නැත්නම් ප්‍රශ්නවලට උද්ඝෝෂණ කරේ සටන් කරේ ශිෂ්‍යෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ. එතකොට මේ පාලක එළියට බහලා කිව්වා තවන්න තියෙන සියලුම මාධ්‍ය ප්‍රචාරක ආවිත භාවිත කරලා කිව්වා මේ ශිෂ්‍යෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ත ප්‍රශ්න නැත ඔවුන් පාර්ණ වහින්නේ මේ වෙනත් දේවල් අරමුණු කරගෙන කියලා. අපි දැන් ආනවර ඇතකම් දනවල මේ වගේම අපිට අද ගැහුවා වගේම කඳුළු ගෑස් ගග හයලවන පාසල් ඉදිරිපිට කරන උද්ඝෝෂණ මේ අම්මා තාත්තා කරන්නේ ඇයි මොනාර මොන කිස්තේ අපිට ඒක අමුතු විනෝදයක් තියෙන හින්දා නෙමෙයි මේ වෙද්දි තියෙන ප්‍රශ්න ප්‍රමාණය ඉදිරියේ වෙන කරන්න දෙයක් ලාංකීය විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට ඉතිරි කරලා නැති හින්දා තමයි අපිට මෙහෙම ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ.